හොඳට තේරුම් ගණ්ඩුවන ගෞතම බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ කාලෙ පහරක හාමුදුරුව මාගාව හිටිය හරකෙක්. අතයුතුම් අරහතුන් වහන්ස වහරක ස්වාමීන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ වහරක පන්සලේ වැඩවාසය කරනවා. වහරක ධාතු වහරක අභිරත්නානාංගර ස්වාමීන් වහන්සේගේ ධාතුන් වහන්සේලා එම වහරක පන්සලේ වැඩවාසය කරනවා. විශේෂයෙන්ම ජීවා ධාතුන් වහන්සේ වැඩවාසය කරනවා. එතකොට උන්වහන්සේ වර්තමානයේ අසඤ්ඤතලවල සිටිනවා නම් ඔව් අසඤ්ඤතලයේ ඉන්නේ බ්‍රහ්මත්වයට ගියේ. ඒක මන් 100% සාහතික කොට කියනවා. එතකොට ඒ ධාතුන් වහන්සේලා පිළිබඳව ඒක ඉතින් ඒක ඒගොල්ලන්ගේ සම්මතයෙන් කරන වැඩක්. තේරුණාද? ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝ විශ්වාස කරනවා, ඒගොල්ලෝ කරනවා, ඒගොල්ලෝ කොටස් ගන්නවා. ඒක වරදක් නෑ. ඉතින් ඒගොල්ලෝ ඒ හිතන හැටියට ඒක කරනවා නම් නමුත් මේක හොඳට තේරුම් ගන්න ඕන. අරහත්ත්වයට පත් වෙනවා නම් ඔයගේ පුද පූජා කරන්න. බත්තට 500,000 පූජා කළාද මිනිසුන්ව මුලා කළා? ඔය මහත්යත් යන්න ඇතුළම හරි. එක බත්තටයක් එක බුදුහාමුදුරු කෙනෙකුට පූජා කළා කියන්නේ කොච්චර පාපයක්ද? කොච්චර වරදක්ද? අර අනන්ත වූ බුදුගණ සීමාවකට පත්. ඒ වගේම එක අට පිරිකරක් ඔය වහරක පන්සලේ කීසරයක් විකුණලාද? මට යනවනේ දිහා කීසරයක් විකුණන්න ඇද්ද එක අට පිරිකර 10,000 විකුණලා සල්ලි හම්බ කරලා. ඒ වගේම ඔය තිර පූජා, හඳුන් කූරු පූජා, තව බේත් පූජා, බත්තට පූජා, තව නොයෙක් නොකරපු පූජාවක් නෑ උතන. බුද්ධ දේශනාවේ පූජා නෑ. ඒවා තියෙන්නේ මොනවද? අර මහායාන ආගමේ තියෙන වැරදි දේ. ඔය මිනිසුන්ගේ භක්තිය වැඩි කරනවා මිසක් ශ්‍රද්ධාව හේතුඵල ධහමට බහගලපා බැලීමක් නෑ. අනිපාර ඔතන මිනිස්සු මේ තාවකාලිකව පැලැස්තර පිළියමක් ලබනවා. වහරකාමුදුරුව යම් ධර්මයක් මතු කළා එක මන් නෑ කියන්න. හැබැයි කළදේ සියලු දේ අනාර්ය අරූපී දේවල්. වහරකාමුදුරුව මං වහරකාමුදුරුවන්ව ටිකක් අවසාන කාලෙත් ගිහිල්ලා මේක කිව්වා. අනුරාධපුරයේ ඉන්නකොට අර අත්තිඩිය ඉන්නකොට වහරකාමුදුරුව සම්පූර්ණයෙන්ම අර ගිහි කාලෙත් ඊට පස්සේ කාලෙත් මේ කුණු අල්ලලා භූතයෝ පෙරේතයෝ පන්නලා තව නොයෙකුත් ඒ වගේ දේවල් කරලා අර කුණු අතේ ගාගෙන තිබුණා. ඔය කුණු නිසා අරහතුන් වහන්සේ කෙනෙක් නම් අවුරුදු අවසාන අවුරුදු 7ම නොවින්දිනා මිනිහෙක් නොවින්දිනා දුක් විඳද නැද්ද? එහෙමනම් අරහතුන් වහන්සේ කෙනෙක් නම් ඕම වෙන්නේ නැහැ, ඕම කරන්නෙත් නැහැ. ඕම මිනිසුත් කෝටි ගණන් වියදම් කළා, නොයෙකුත් නොකරන ආදී කළා. නම් මොකක්වත් කාටවත් යහපතක් වුණෙත් නැහැ, ආහාරකාමුදුරන්ට යහපතක් වුණෙත් නැහැ. ඉතින් ඒක නිසා හැබැයි ධ්‍යාන අභිඥා තිබුණා. එනිසා බ්‍රහ්මත්වයට ගියා. හැබැයි යම් දෙයක් කිව්වා. මම නැටේ කියන්නේ යම් ධර්මයක් කියන එක කිව්වා. තේරුණාද? අනිපාර හොඳට තේරුම් ගන්න ඕන. ගෞතම බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ කාලෙ වහරකාමුදුරුව මාගාව හිටිය හරකෙක්. වහරකාමුදුරුව පිළිගත්තා, දේශනා කළා, කිව්වා. තේරුණාද? ඒක නිසා හරකෙක් වෙලා ඉපදුනේ කාලේ හරකෙක් වෙලා ධර්මයේ තේරුම් ගන්න පුළුවන් බෑ. යම් කර්මයක් නිසා ගෞතම බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලය තුළ හරකෙක් වෙලා හිටියේ. දැන් උඟක් දේවල් තියෙනවා මම හෙළි නොකර නොකියු ඒවා කියන්න හොඳ නෑ. මොකද යම් යම් ඔය වහරකාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ මෙයට ටිකක් තරහ ගනි, කේන්ති ගනි, වෛර කරයි. අර තරහ ඇති කරගෙන ද්වේෂයක් ඇති කරගනි, ආරෝපවාද ඇති කරගනි. ඒක නිසා මම උගහත් දේවල් ඔවා කියන්නේ. දැකපු දේවල් තියෙනවා මේ 1%ක් විතර මේ කිව්වේ. දැන් මේක අපි විග්‍රහ කරලා ගන්න ඕනේ. විග්‍රහ කරන්න දැන් මේ පුද්ගලයා පිළිබඳ දැනුවත් වෙන්න. මේ කවුද කියන්නේ? මොකද මගේ නම ඉවරලා බෝඩ් ගහලා සමහර දැන්වල ඒ වහක අබේ කපනා ලංකාවේ කියන්නේ සිද්දේ කියනවා මෙහෙ ඉන්නේ නැහැ බලාතරව. මම කියන එක අහලා ඉන්නේ නැහැ, මට උපදෙස් දෙන්න විදිහකුත් නැහැ, සම්බන්ධ වෙන්නෙත් නැහැ. ගහලා ඉතන අහවක් එක්කන කියන නමක් දාලා
ඒ නම තුලින් හැමතැනම ගිහිලා ප්‍රසිද්ධියට යනවා. දැන් අපි ඉස්සරහට බලනවා අපේ හාමුදුරන්ගේ ගෝලී නිල් මිලා පියුලි. ගෝලී ඔක්කොම යනවා නමහර විහාර වනහන. ගියාම මොකද කරන්නේ? කොහොමද කට්ටිය කොට කරලා මේ ටික කියලා දීලා මෙහි තියෙන අලුපාඩුවක් හැටියට ඔන්න ඔය දෘෂ්ටිය දෙන්නයි ඕනකම තියෙන්නේ. මොකද්ද? සාහිත්‍ය වඳිනියා, බෝධි වඳිනියා, පන්සල් වල තියෙන ඔය දහම දැක්කේ නැති අයගේ වැඩ පිළිවෙලා. දැන් ඉහි කොහොම හරි ඒ පැත්තට නැඹුරු වෙලා මාර පාක්ෂිය ඒ පැත්තට දාලා නිවන් මාර්ග අහකලා ආවෝ දැන් ඒ පැත්තට ආවලු. මිනිසුත් ඒ පැත්තට හරවු. මෙන්න මේක තමයි මේ දෙන අදහස. දැන් මම එහෙම බුදුදහමට නොගැලපෙන දේක් කරනවා නම් ඇත්ත වශයෙන්ම මම භාවිතින් මරුන් කණ එක ඊටවලා තමයි. අනික් අය මම වුණාට වැඩි අනික් අය විනාශ කරනවාට වැඩි. හැබැයි ඇත්ත තීරුම් ගන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ. නිවේ දැනගන්න. මගේ ගෝලයේ කියන නම දාන මොල හේතුවක් තිබුණකත් ඇත්ත. ධර්මයක් පිළිබඳව මෙලෝදියක් දන්නේ නැති කාලෙක එක්තරා මහත්මේ මං ඇතුළට ඇවිදිලා ගිරිදාගම ඉන්න කාලේ මම පැවිදිලක් නැහැ ඒකවල. එයත් පැවිදිලා ඉතින් මලක් මේ ධර්ම මාර්ගයේ හැමතැනම හොයා ගියා මලක් මේක දැනගන්න ක්‍රමයක් ඕනේ කියලා. අර පූජාවට සම්බන්ධ වෙන්නේ සෑම දවල් දෙකකින් ධර්ම සාකච්ඡා කරමින් තරුණ වෙරිදු කර කර ඉමින් ඉමින් සටහන් කරගත්තා මගේ අදහස. තරහ පුද්ගලෙ මම පැවිදිනාට පස්සේ එයත් පැවිදිලා තාවකාලික පැවිද්දක් වෙලා ඉතින් පස්සේ යුරු වෙලා යන්න ගියා. හැබැයි ඒකවල ගන්නේ ආරගෙන තමාගේ අදහස හැටියට පොතක් කියන කරුණ එකතු කරලා අරගෙන ඉන්න තමයි අර විදිහට ඇතර යන්න ගියේ. තමාගේ ඥානීය භාවිත නිරුක්තියන එක මූලික වෙලා ඔය කාරණේ වෙන්නලා ඒ ඇතරින් අහකලා ඊට පස්සේ මුල් පොතේ එහෙක එහෙක තුනක යනකොට වෙනස් වෙන්න පටන් ගෙන ඊට පස්සේ මගේ නම දාලා කියනකොට මගම ඊට පස්සේ මගේ නම දාලා ලියන්න එපා. මම කාටවත් යමක් කියනවා නම් එපා කියන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ගේ වැඩ. ඒ මගේ නම දාලා මගේ අඟ මතින් කියන එක කියලා බොරු කියන්නේ නැහැ. වැරදි දැන් දැම්මොත් මේ මහ අපරාධයක් වෙයි. මිනිස්සු කරේ යමී ශ්‍රද්ධාවකින් විශ්වාසයකින් මාගේ දීපුණ නම් බොරුව නම් පිළිගන්න. ඒක නිහතයි විචේනය කරන්න කෙනෙක් නැහැ. ඒකින්ද මොනවා හරි දැකලා කියන්න ඇත්තේ. අපි ඒක පිළිගමු කියලා මිනිස්සු ඒකේ දුක්ඛියට වැටෙනවා. ඒක මොන පුදු විනාශයක් වෙනවා. මේකට පුංචි උපමාවක් මේ පුද්ගලයාගෙන කියන්නේ. මේ පුද්ගලයා කවුරු දන්නව ඇති කියනකොට ජීවන බලානිය කියලා මුලක් එන්නේ. පුද්ගලික සම්විචනය කළා පුද්ගලික විචනය හොදල ඇත්තම මගේ ඉන්නහට කියන්නේ නැහැ තේරුම් ගන්න. මෙතන පුංචි උපමා කතාවක් මම මේ විතරේ කියන්න කියලා කියලා ඉන්නේ. එක වාස්තු නැහැ අපිට හමුනලු දඟලන කොට කැල්ලා. මෙයාට මේ අනිත් කොට වල නම් මේ පොතේ අවුදු ජාතියේ පොතක් මේක මම ළමයෙක් හදන්න ඕන. ඊළඟ මොකද කරන්නේ? ඉමින් හිමින් අර වාසුන් නැහැ. අර කොටේ කකුල් දෙක වෙනම කපලා ඉඳන් කකුල් දෙක හැල ගහලා මැද රැහැලා හදන කොට මේක දඟලන කොටේ ගහන්න පටන් ගන්නවා බයි. විදහාටල්ලා ඒ පැත්තේ බැලන දිලේ වෙලා ඉඳන් ආහසදී හදන ගාන ඉඳවන්නේ අත් දෙක හදන ගහන පටන් ගන්නවා අත් දෙකෙන් අත් දෙකත් අල්ලා ගන්නවා. කඩෙන් අල්ලා ගන්නතරු බැලලා ඉඳන් හැදවල වෙන්නේ. හදලා හදලා වන්නකොට එක නිවෙනක් අඩියලු නාහෙට තිබ කියලා අඟල් අතට දිගයි. ඒදී මෙයාට ඇහෙනවා. ඒක උමා කතාව. පුතා ඔක්කොම හරි දැන් පොඩ්ඩක් ඉඳගොම නාහි දිග වැඩි නාහි කපන්න ඕන පොඩ්ඩක් ඉඳ ගියා ඉතින් අනකොට මේක මගේ නාහි කපන්න හදනවා කියලා. අර කඩේ ගැට ගහලා තිබ්බ ටික දරිද්දි දිග කරලා එහාගෙන බාහු නැහැ පැනලා දිවලු දැක්කේ. ඉස්සෙල්ලා ඊට මොකද කරන්නේ? මම දේශ බුද්ධලේ කියලා ඉවර වාසේ අනිත් මිනිස්සු ඒක පිළි අරගත්තට පස්සේ බැලුවාම මෙයාට අපිට වැඩි දිග නාහයක් තියෙන නැගල අතක් ඉඳලා ඒ මොකද කියලා ගාම මේක තමයි රේස් බුද්ධිලත විතර ලැබුණා කියලා. අර දීගත විදිහ වින් කර කර අනේමර දීර්ඝ නාහයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා. අනේ විනා නායක කවල් කියලා බැනලා ගියා වගේ බුද්ධිලේ තමයි මේ. ඒ නිසා මොකද කරන්නේ? කියා දීප්තික සම්පූර්ණ කරගත්තාම වර්ධින්නේ නැහැ. දැන් මේක ගිහිලා ගිහිල්ලා ඊයේ පෙරේදා බුදුරජාණන් වහන්සේ මේ ලංකාවේ වැඩ සිටිය කියන එක කියන්නේ මාතෘකාව හොඩුවාවක් කරලාගෙන එක එක්කෙනාගේ කියමන් එක්කලා එකතු කරලා ඉතින් විදහාට පොතක් කියලා බෙදලා. දැන් මේ පොතේ විදගෙන ගාම ආදානාදී කැවිලා ගියා ත්‍රිවිධකේ. ආදානාදී දලා තියෙන්නේ එදා හිටපු මිනිස්සුන්ට ගියා තියෙන එකක් දෙවිවරු නෙමෙයි සතර වන්දිය කියන්නේ එදා හිටපු මිනිස්සු කියලා දැන් මේ වගේ මතවාදියා කියලා
විශාල පරිහාසයක් කරගෙන තියෙන වේලාවෙත් ඒ කාලේ ඉඳපු රාජ්‍යවාදී අජේ හිතුරු කට්ටිය විතරයි මේ දසරාස්ත කියන්නේ බුදුරජාණන් කියන්නේ බුදුරු පාස්ත කියන්නේ වෛතරවණ කියන්නේ ඔය කියන රකතිවින ආධිපතිය නම් කියන්නේ ඒ කාලේ ඉඳපු රාජ්‍ය පාලනය කරපු මේ ලංකාවේ මිනිසු පිරිසකටයි ඒ පිරිසට කිව්වේ අදත් මේ අය ආරක්ෂාව බලාගෙන ආතන ආදිය කියනවා කියලායි ඒ පොතේ විග්‍රහය ඇත්තටම එදා හිටිය මිනිසු පිරිසකට කිව්ව එකක් නම් ඒ ආතන ආදිය හැම ආරක්ෂා බලයෙන් එකක් නම් ඒ රාජ්‍යය තද නැහැ බුදුත් නේ අද එහෙම කියන ළම කොලොක්කමක් වෙනවා එහෙනම් මිත්‍රකල් මේ තේර පරහුලත් මේ අරන් ගිය කියලා තියෙන්නේ අන්ත මොහොත වැඩක් කරලා තියෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝ දැකලා නැහැ ඒ කාලේ හිටපු රාජ්‍යයත් අද නැහැ අපි අවුරුදු ගණනක් මේ අවුරුදු 10 ගණනක් තිබ්බේ මේ ආතන ආදී පිළි සද්ධායන කරගෙන ඒක අපි අරන් ගිහින් කියනකම් ගත්තා නම් ඉතුවන කොච්චර මොහොත වෙලාද මේ තේර පරහු දැන් මේ තමන්ගේ අදහස ගිහිල්ලා ගිහිල්ලා අදහස දිනලා දැන් ওই විදිහට අපි අදහස් දෙන්න පටන් ගෙන දිනා මේ රාවෙ මොකද හැබැයි වෝල්ටේජ් ගහලා තියෙන්නේ මොකද්ද අබේ රතනාරාමතුලුවන්ගේ ශිෂ්‍යය කියලා තමයි ලෝබෝල්ඩ් එකේ උඩින් ගහලා තියෙන තැනින් තැන චේතනා කරන්න යනවා. දැන් අන්තිමට මිනිස්සු මොකද පිළිගන්නේ? අබේ රතනාරාමතුලුවන් අපිට මතකයි කෝඩුවාවක් නම් දීලා තියෙනවා බුදුරජාන් වහන්සේ ලංකාවේ කියන දෙවිය ගැන. හැබැයි විග්‍රහ කළේ නෑ. එහෙනම් ඒ ශිෂ්‍යය විග්‍රහ කරන්නේ ඒ කිව්ව ගහම තමයි කියලා මිනිස්සු උලා වෙන්නේ. මගේ වල කියලා යනෝනේ අන්තිමට ලොකු විහෙට විනාශ මම ඒකයි දැනුවත් වෙන්න කියන්නේ මුලාවකපත් වෙන්නේ නැතුව යථාර්ථයේ සමඟ ප්‍රඥාවක් තියනවා දැනින් දැන අහන්නේ බය නැතුව අහන්නේ ලැජ්ජා වෙන්න එපා ඕන ප්‍රඥාවක් හරියට විසඳගත්තේ දැනින් දැන විසඳලා ගියොත් එහෙනම් ලොකු අමාරුවක් වෙන්නේ ඉතින් අන්නේ බඳ බුද්ධිලයේ කියලා සම්බන්ධ වීමෙන් ගත්ත අදහස් ටිකක් තමයි දැන් මේ විපීරීපු ඉන්නවා ඇතේලා තියෙන්නේ මේකේ ආකල්ප වැරදිලා මෙතන තියෙනවා පන්සලේ වැරදි වැඩක් කරේනවා නිවන් මාර්ගය හැටියට ලෝක මාර්ගයක් දෙනවා එතන මෙහෙම හතර හරි මාර්ගයේ DBC විලා පන්සල් එකතු විලා ආයතනය ලෝක මාර්ගයේ බැලලා මාර්ග පාක්ෂියේ විලා දැන් වැඩි වර්ධින්න යන්නේ කියලා. දැන් මේ විශාල විදිහට කලකිරීමක් ඇති කරන්න ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් මේක හොඳට තෝරා ගන්න ඕන දෙයක්. දැන් මේ ප්‍රශ්නය දෙවි නවත්තලා සිද්දුල විලා අපිට අවශ්‍ය නැහැ විඤ්ඤාත. ඔබ කියන්න බැරි හැටි අර ඔය කිව්වේ. වහරක හාමුදුරුවෝ ඉන්න කාලේ අම්ම් දේවල් මතු කළා කිව්වා ඒක හරි. හැබැයි වහරක හාමුදුරුවෝ කළ කීඩේ බොහොම වැරදි. උපාසකම්ම වහරක ගියා නම් ඔය වහරක අටපිරිකර 100ක් විතර තියාගෙන ලක්ෂ වාරයක් වික්කද ඕක නැද්ද? වික්කද නැද්ද? හැමදාම සල්ලි හොයන්න මොකද කළේ? තියෙන අටපිරිකර එක දවසට 10 පාර විකුණනවා. ඉතින් ඕවා ණය වෙන වැඩ නෙමෙයිද? ඊට පස්සේ මේ බත්තට පූජා කළාද? ඈ බුදුවරු 500,000 ගාණක් ඉන්නවා කියලා මිනිස්සු ලව්වා බත්තට තෝරලා 500,000 ගාණකට බුද්ධෝ අපමානෝ. අපමානෝ බුද්ධෝ. ප්‍රමාණවත් කළකම මොකද වෙන්නේ? ගරු ස්වාමීන් වහන්සේ ඉතින් ඔ අපි කිසි දෙයක් දන්නේ නැහැ නේ ඉතින් හැම දෙයකටම සාධක කියලා එන්නලා. ඔය වගේ දේවල් තව හුඟක් මම ඉතින් එක එක දේවල් එක එක ආකාරයට කියන්න පුළුවන්. නමුත් වහරකහාමුදුරුව යමක් මතු කළා. ඔව්. යමක් මතු කළේ නැහැ කියන්නේ. ලෙඩුන් හුඟ සනීප කළා. ඔව්. ලෙඩුන් සනීප කරන්නේ මේ නිවනටද පැවැත්මටද? භූතයෝ පැන්නුවා, ගෙවල් ආරක්ෂා කළා, මේවත් කළා. දේවනුත් මිනිස්සු හිතුවා මේක හරි කියලා. මිනිස්සුන්ට තාවකාලික පැලැස්තර පිළියමක් ලැබුණා. හැබැයි නිවනට මග වැහුණා. පැලැස්තර පිළියම් කළා නිවනට මග වැහුවා. බ්‍රහ්ම සාව්‍යත්වයට පාර කැපුවා.